සුබ දවසක් මගේ ආදරණීය යාළුවා හැමෝටම. ඉතින් හැමෝම වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා. මේ ඉතින් හවස්වරේ ඉතින් මම දුවත් එක චුට්ටක් එළියට වෙලා හිටියා. මම ස්ට්‍රෝබෙරි පැල හතරක් හිතවල තියෙනවා. ඉතින් මේ දවස්වල ඒ වගේ ගෙඩි හැදිලා සමහර ඒ වගේ ගෙඩි ටිකක් ඉදලා තිබුණා. සමහර ඒවා නම් තාම චූටි. ඉතින් දැන් දුවට ඕක කඩනකම් ඉවසෙල්ලක් තිබුණේ මේ වෙලාවෙ ඉතින් ඒවා පැහිලා තිබුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න එකතු වෙලා ඒ ගෙඩි ටික කඩාගත්තා. ඒ කඩාගෙන ඉරලා ඉතින් එයා එකත් කෑවා. ඊට පස්සේ ඉතින් මම ලෑස්ති වුණේ රෑට මොනවා හරි හදන්න. ඉතින් මට හිතුණා අද රෑට විශේෂයෙන් මොනවා හරි හදන්න ඕනේ කියලා. ඉතින් එහෙම හිත හිත ඉන්නකොට මට ආසාවක් ආව මාළු පාන් හදන්න. ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ මාළු පාන් එකට අවශ්‍ය පිරවුම හදාගන්න. ඒකට මම ලෑස්ති කරගත්තා, ලුණු ටිකක් කපලා ගත්තා. ඒ වගේම එන්සල් කරාඹු නැටි කුරුඳු පොත්තු ඒවත් හොඳට තලහගෙන තියෙනවා. රම්පා කරපිංච ඒ දේවල් ටික තියෙනවා. ඉතින් ලුණු සුදු ලුණු ටික මුලින්ම තෙම්පරාදු කර ගන්නවා. ලුණු සුදුරන් ටික තෙම්පරාදුනාට පස්සේ මම රම්පා කරපිංචා, එන්සාල් කරාඹු නැටි, කුරුඳු පොතු ටිකයි ඊට පස්සේ මම ලුණු ටිකක්, තුන පහකුරු ටිකක්, ගම්මිරිස්කුරු ටිකක් වැඩිපුර එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ මම තම්බලා පොඩි කරගත්තු අල ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ ටූනා. ඉතින් මම ආද එකතු කරන්නේ මේකට ටූනා. මොකද මාළු නැහැ හොයාගන්න. ටූන ටිකක් මම ටිකක් බාගට වගේ පොඩි කරලා අරගෙන මේකට එකතු කරලා හොඳට තෙම්පරාදු කර ගන්නවා. ඔන්න ඉතින් මාළු පාන් එකට අවශ්‍ය පිරවුම හදාගෙන ඉවරයි. දැන් අපි මාළු පාන් එකට ඕන කරන පිටි ටික අනාගමු. මම මේ ගන්න ප්‍රමාණ වීඩියෝ එකට පල්ලෙහින් දාන්නම්. එතකොට ඔයාලට ඒ ප්‍රමාණ අරගෙන හදන්න පුළුවන්. මම මුලින්ම පාන් පිටි එකතු කරා. ඊට පස්සේ මේ එකතු කරන්නේ සීනි. සීනි තේ හැඳි දෙකක් විතර මම එකතු කරනවා. ඊට පස්සේ පිපුම් කාරක, ඔයාලට ඔයාලා පාවිච්චි කරන ඕන පිපුම් කාරක වර්ගයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු බිත්තරයක්, දිය කරගත්තු බටර්, ඒ වගේම මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. ඒත් එක්කම සාමාන්‍යයෙන් රසනේ උණු වතුර ටිකකුත් මම එකතු කරනවා. එකතු කරලා චුට්ටක් මේක හැන්දකින් කලවම් කරලා හොඳට මික්ස් කරගන්නවා මේ මැෂින් එකෙන්. මේ තියන්නේ අපි නීට් කරගත්තු පිටි මෝලිය. දැන් මේක ඩබල් සයිස් වෙනකන් අපි වහලා තියන්න ඕන. ඉතින් මට මේ පිටි මෝලිය ඩබල් සයිස් වගේ පිපිලා එන්න පැය භාගයක් විතර ගියා. ඒක ඉතින් ඔයාලා ඉන්න දේශගුණය අනුව ඒ කාලය වෙනස් වෙනවා. ඊට පස්සේ අපි මේ පිටි මෝලිය මේ වගේ ටිකක් ලොකු ලෑල්ලක් උඩට අරගන්න ඕන. ඉතින් මම මේ අද ගත්තු ප්‍රමාණයෙන් මං මාළු පාන් 12ක් හදනවා. සාමාන්‍යයෙන් පාන් පිටි ග්‍රෑම් 250කින් අපිට මාළු පාන් 6ක් හදාගන්න පුළුවන්. ඉතින් මං අද අරගත්තේ පාන් පිටි ග්‍රෑම් 500ක්. 500කින් අපිට මාළු පාන් 12ක් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ පිටි මෝලිය ටිකක් තුනී කරලා එක දෙකට වෙන් කරගත්ත සමාන කොටස් දෙකකට. ඊට පස්සේ මේකෙන් මම කොටස් 6ක් කපා ගන්නවා එකකින්. එතකොට ගානට එනවා. මොකද සාමාන්‍ය ග්‍රෑම් 500කින් මාළු පාන් 12ක් තමයි අපිට හදා ගන්න පුළුවන්. දැන් අපි මේ පිටි මෝලේ සමාන කොටස් වලට වෙන් කරගත්තට පස්සේ ඒ හැම කොටසක්ම අරගෙන මෙන්න මේ විදිහට බෝල වගේ හදා ගන්න ඕන.
මොකද එතකොට තමයි අපිට මාළු පාන් එක හදාගන්න ලේසි. ඉතින් ඔයාලා දැන් පේනවා මේ විදිහට ඔයාලා ගන්න පිටි වලින් ඔයාලා කපාගත් කොටස් මේ විදිහට බෝල හදලා පැත්තකින් තියාගන්න. මේ තියන්නේ මං හදාගත්තු බෝල ටික හරියටම 12ක් තියෙනවා. ඒ එකම අපි ඒකට දාන පිරවුමත් මම මේ විදිහටම බෝල 12කට වෙන් කරගත්ත. එතකොට අපිට හරිම සමාන විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් ලේසි ක්‍රමයක්. ඒ වගේම අපි මාළු පාන් හදලා අපි බේක් කරන ට්‍රේ එකට මම මේ විදිහට බේකින් කොලයක් ගෙලුවා. ඒක උඩට ඔයාලට පුළුවන් තෙල් හරි බටර් හරි චුට්ටක් ගා ගන්න. ඒකත් ලෑස්ති කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ ඔන්න දැන් අපි මාළු පාන් එක හදමු. මාළු පාන් එක හදන්න මේ එක බෝලයක් අරගෙන ඒක මැද උඩට ඉස්සලා හිටින විදිහට වටෙන් ටිකක් තුනී කරන්න. ඔයාලා මේක හොඳට බැලුවොත් ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. සම්පූර්ණ පිටියකම තුනී කරන්න එපා. මෙන්න මේ විදිහට මැදින් චුට්ටක් ඉස්සලා හිටින විදිහට පිටි බෝලයක තුනී කරගන්න වටින්. ඊට පස්සේ ඒ මැදට පිරවුමෙන් ටිකක් මෙන්න මේ විදිහට තියාගෙන ඔයාලට තියෙන මේ පිටි මෝලිය ලස්සනට නවා ගන්න. ඉතින් නවා ගන්න එක නම් හරිම ලේසි. එච්චර අමාරු දෙයක් නෙමෙයි. මෙන්න මේ විදිහට හදා ගන්න. මුලින්ම ලස්සන හැඩයක් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි මේකේ හැඩේ අතින් හදා ගන්න ඕනේ. ඔයාලා දැක්කනේ දැන් ඒකේ හැඩේ අරගත්තු විදිය. ඊට පස්සේ මාළු පාන් එක ට්‍රේකින් තියනකොට අපි නවාගත්තු පැත්ත යටට හිටින විදියට තමයි තියාගන්න ඕනේ. ඕනේ ඉතින් මං තව එකක් හදලා පෙන්නන්නම්. ඒකත් ඒ විදිහටම තමයි මැදින් චුට්ටක් ඉස්සලා හිටින විදියට වටින් තුනී කරගෙන මෙන්න මේ මිශ්‍රණේ මැදින් තියලා මන් දැන් මේ පෙන්වන විදියට නවා ගන්න පුළුවන්. කොහොමත් අපිට මුලින්ම ලස්සන හැඩේ හදා ගන්න බෑ. ඔයාලට පේනවනේ අපි මේ ටික හොඳට නවලා ඉවර වෙලා පස්සේ තමයි අපි මාළු පාන් එකේ හැඩේ අරගන්න ඕනේ. මේ තියන්නේ මම හදාගත්තු මාළු පාන් ටික. මම සේරම ටික හදාගත්ත. දැන් මේක අපි වහලා විනාඩි 20ක් විතර පිපෙන්න තියන්න ඕන. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් විනාඩි 20කට පස්සේ කොහොමද මාළු පාන් ටික කියලා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ ඩබල් සයිස් විතර වගේ මේක පිපිලා තියෙනවා. ඉතින් විනාඩි 20ක් මම හිතනවා හොඳටම ප්‍රමාණවත් කියලා. ඉතින් ඒකත් දේශගුණය අනුව වෙනස් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රමාණයට වගේ ඩබල් සයිස් විතර පිපිලා ආපුවාම ඔයාලා අනිවාර්යයෙන් මේක බේක් කරන්න. මොකද ඊට වඩා පිපිලා වැඩි වුණොත් මාළු පාන් ටික ආපහු පිපිච්ච එක ආපහු බහිනවා. එතකොට බේක් කරපුවාම මාළු පාන් වල ලස්සන හැඩයක් එන්නේ නැහැ. මම මේ මාළු පාන් උඩට ගාන්නේ බිත්තරයක් හොඳට බීට් කරලා. මොකද ඒකෙන් හරිම ලස්සනක් එනවා මාළු පාන් වලට. ඉතින් මම දැන් මේක බේක් කරගන්නවා ප්‍රී හීට් වෙච්ච අවන් එකට. සෙල්සියස් අංශය 175ට මම පැය භාගයක් විතර බේක් කරගත්තා. මොකද අඩු රස්නෙන් තමයි මම මේක බේක් කරේ. මාළු පාන් ටික බේක් වෙනකන් මම ලෑස්ති වෙන්නේ නූඩල්ස් එකක් හදාගන්න. මේක ලංකාවෙන් ගෙනාපු නූඩල්ස් පැකට් එකක්. මොකද මාළු පාන් 12යිනේ මම හැදුවේ. මට හිතුණා ඒක අනිවාර්යයෙන්ම මදි වෙයි කියලා. අනිතිම මම චුට්ටක් පෙන්නවා දැන් මාළු පාන් ටික තවත් පිම්බීගෙන එනවා. මොකද මාළු පාන් 12ක් මදි කියලා හිතුනේ බබාලා දෙන්නත් හරි ආසයි මාළු පාන් කන්න. ඉතින් එයාලා මේ නූඩල්ස් එකට වඩා මාළු පාන් කනවා කියලා මම අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් ඒ දෙන්නත් කාපුවාම අපි හැමෝම ආසන්නති මාළු පාන් කන්න. මට හිතනදි මාළු පාන් 12 අපිට මදි වෙයි කියලා. ඒක නිසා ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ ලංකාවේ විදියට නූඩල්ස් එකක් හදාගන්න.
ඔන්න ඉතින් නූඩ්ස් එක හදන විදිය නම් මම පැහැදිලි කරන්නේ නැහැ මොකද ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා හදන විදියට තමයි මම මේක හදන්නේ හැබැයි අද චූටි වෙනසක් කරා මම නූඩ්ස් එකට අන්තිමට ඔයාලට පෙනේ කොත්තමල්ලි කොළ චුට්ටක් එකතු කරනවා මම මේ ළඟදි තමයි දැනගත්තේ කොත්තමල්ලි කොළ කෑම වලට එකතු කරාම ඒ කෑම වල තියෙන අනවශ්‍ය මේදය සේරම කොත්තමල්ලි කොළ වලට උරා ගන්නවලු ඉතින් මම මේක කලින් දැනගෙන හිටියේ නැහැ ඉතින් ඒ වීඩියෝ එක බලපු දවසේ ඉඳන් මම උයන ගොඩක් කෑම වලට කොත්තමල්ලි කොළ එකතු කරනවා ඉතින් ඒකෙන් සමහර ටිකක් අමුතු රසක් එනවා ඒ වුණාට ඒක හරිම රසයි මම මේ නූඩ්ලස් එකටත් කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරනවා ඉතින් මම හරිම චුට්ටයි එකතු කරේ මොකද නූඩ්ලස් එකට එකතු කරාම කොයි වගේ රසක් එයිද කියලා මට හිතාගන්න බැරි වුණා පස්සේ මට අන්තිමට හිතුණා අපරාදේ ටිකක් වැඩිපුර එකතු කරන්න තිබුණ කියලා මොකද නූඩ්ල්ස් එකට කොත්තමල්ලි කොළ එකතු කරාම මාරම රසයි ඉතින් ඔයාලා නූඩ්ල්ස් එකක් හදනකොට කොත්තමල්ලි කොළ තියෙනවා නම් ඉස්සෙල්ලාම චුට්ටක් එකතු කරලා කාලා බලන්න මොකද සමහර විට ඔයාලා ඒ රසට අකමැති වෙන්නත් පුළුවන් කැමති වෙන්නත් පුළුවන් දන්නේ නැති නිසා චුට්ටක් එකතු කරලා මුලින් හදලා කාලා බලන්න ඇත්තටම මාරම රසයි ඔන්න ඉතින් මාළු පාන් ටික නම් බේක් වෙලා ඉවරයි මේ තියෙන අවන් එකකින් ගත්තු ගමන්ම අවන් එකෙන් එළියට ගත්තු ගමන්ම මේක උඩට බටර් චුට්ටක් ගන්න ඕන මම ඉතින් ගෑරුප්පුවකට බටර් කෑල්ලක් දාලා ඒකෙන් තමයි මේ මාළු පාන් උඩට ගන්න ඉතින් ඔයාලට පුළුවන් දිය කරගත්තු බටර් බ්‍රෂ් එකකින් ගන්න ඉතින් මම මේ කරේ මට ලේසිම විදිය බටර් මේක උඩට ගාපුවාම අමුතු රසක් එනවා වගේම හරි ලස්සන පෙනුමක් මාළු පාන් එකට එනවා. ඉතින් මේ බටර් ටික ගාලා ඉවර වෙලා මේක වහලා තියන්න ඕන නිවෙනකම්. ඔන්න ඉතින් ආයෙත් ආවා නූඩ්ල්ස් එක හදන පැත්තට දැන් මම මේකට සෝයා සෝස් චුට්ටක් එකතු කරනවා ඒත් එක්කම කේචප් ටිකකුත් මම මේකට එකතු කරනවා ඔයාලා කලින් දැක්ක මම පොඩි සෙමන්ටින් එකකුත් මේකට එකතු කරා ඉතින් මේ සේරම කලවම් කරලා නූඩ්ල්ස් ටිකත් මේකටම දැන් කලවම් කරනවා කලවම් කරලා ඉවර වෙලා ඉතින් එතකොට රෑට කෑම ටික නම් හදලා ඉවරයි මේ තියෙන හම්බගත නූඩ්ල්ස් ටික දැන් මේක හොඳට කලවම් කරන්න තියෙන්නේ ඔන්න ඉතින් නූඩ්ල්ස් එකත් හදලා ඉවරයි දැන් මේ ලෑස්ති වෙන්නේ ඉතින් ඒවා ටික වෙනම භාජන වලට අස් කරලා තියාගන්න එතකොට ඉතින් ගොඩක් ලේසියිනේ දැන් ඉතින් තියාගන්න වෙලාවක් නැහැ දැන් ඉතින් කන්න තමයි ලෑස්ති වෙන්නේ මොකද දැන් ටිකක් රෑ වෙලා ඉතින් මේ තියෙන හදාගත්තු නූඩ්ල්ස් එක ඔන්න තියෙනවා මං හදාගත්තු මාළු පාන් ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක අසාවෙන් බලන්න ඇති කියලා විශේෂයෙන්ම මාළු පාන් රෙසිපි එක ඉතින් ඔයාලටම පෙවුනනේ ගොඩක් අමාරු නැහැ ඉස්සර ඉතින් අපි හිතන්නේ ගොඩක් අමාරු දෙයක් කියන්නේ මාළු පාන් හදන එක මේ දැන් නම් ඉතින් මාළු පාන් හදන එක හරිම ලේසි මේ විදිහට හැදුවොත් මෙන්න මේ වගේ ලස්සනට සොෆ්ට් එකට ඔයාලට හදාගන්න පුළුවන් බලන්නකෝ පිම්බුණාට හරිම සොෆ්ට් එකට තියෙනවා මං ඔයාලට කඩලා ඇතුළේ චුට්ටක් පෙන්නන්නම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ මාරම රසට තිබුණා ඒ වගේම හරිම සුවඳයි ලස්සන පෙනුමකුත් තිබුණා එහෙනම් ඉතින් වීඩියෝ එක නම් මෙතනින් ඉවරයි වෙනද වගේම
මා වහන් හිටියට මා බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙ දවසක අලුත් රෙසිපි එකකින් හම්බෙමු.